හොර දොස්තරලා ඉන්නවාද ගෙවල් පැත්තේ? ආ මේ තමන් එක්ක තරහා දොස්තරලා ගැන නෙවෙයි අහන්නේ හොඳේ, හොර දොස්තරලා ගැන. මාර සෙට් එකක් ඉන්නවලු, දසදහස් ගාණෙන් ඉන්නවලු. මගේ මතක හැටියට GMO ඒ වරින් වර අනාවරණය කරපු කාරණාව නිවැරදි කිරීමට යටත්ව කියන්නේ මතක විදියට. ආ මේක තියෙනවා, හරි, ඔව් 40,000කට අධික පිරිසක් ඉන්නවා කියලා කියවෙනවා. හොර දොස්තරලා ගැන කියන්න මෙන්න අංකයක් 19.7 19.7ට කියන්න කියලා සුජීව තත්සර ලියලා තියෙනවා. ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳ තොරතුරු ලබා දීම සඳහා 1907 දුරකථන අංකය හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පියවර අරන් වෛද්‍යවරුන් ලෙස පෙනී සිටමින් නීති විරෝධී ලෙස ප්‍රතිකාර සේවා සපයන පුද්ගලයන් 40,000කට අධික පිරිසක් රට පුරා සිටින බවට සමීක්ෂණ වාර්තා මගින් තොරතුරු අනාවරණය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කියනවා. ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ජාතික දැනුවත් කිරීමේ සතියක්ද ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ඊයේ පැවති මාධ්‍ය අමුකෙදී සඳහන් කළා තියෙනවා. ඩොක්ටර් හොඳට පැහැදිලි කිරීම කරන්න, මේ දැනුවත් කිරීම කරන්න එක ගොඩක් වටිනවා. මොකද එක පැත්තකින් මේ උන්දලා බාල බෙහෙත් දීලා ජනතාව නන්නත්තර කරලා ඉන්න කාලවකවානුවක් ගැනනේ මේ කතා වෙන්නේ. ඒ බලධාරීන් ටික බාල බෙහෙත් ගෙන්නලා අර පැත්තෙන් හොර දොස්තරලා ඒ බාල බෙහෙත් ටිකත් අරගෙන මේ ඖෂධ නියම කළා ලෙඩ රෝග බලන්න ගියොත් දෙයියන්ගේ පිහිටයි රටේ පුරවැසියන්ට. ඒ නිසා බලන්න ඔබ යන්නේ කාළඟටද කියලා, ඔබ ඩොක්ටර් ඩොක්ටර් කියන්නේ කාළඟටද කියලා බලන්න. හරිද? මේ වචනේ දොස්තර කියන වචනේ කොයිතරම්නම් ගරු ගාම්භීර වචනයක්ද, කොයිතරම්නම් ගෞරවණීය වචනයක්ද? එතකොට ඒක භාවිතා කරන්නේ දොස්තරෙට්ටද හොරෙට්ටද කියලා බලන්න ඉස්සෙල්ලාම ගිහිල්ලා බෙහෙත් ගන්න. ඇයි දෙයියනේ 40,000කට අධික පිරිසක් ඉන්නවා කියලා කිව්වම සෙල්ලම්ද? ව්‍යාජ වෛද්‍යවරුන් නීති විරෝධී ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ ඊට අනුබල දෙන පිරිස් වැටලීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමට පොලිස් දෙපාර්තමේන්තුව පසුගියදා සිය සංගමයේ සමග පැවති සාකච්ඡාවකදී එකඟතාව පළ කළ බවද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා තියෙනවා.